මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා යුනිසෙෆ් සංවිධානය මගින් සිදුකළ විශේෂ දැනුවත් කිරීම. කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400ක් 500ක් පමණ වනවා. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මගින් වෛරසය ඇතුළුවීම වළක්වයි. වෛරසය වාතයේ නොරැඳෙන අතර පොළවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. කොරෝනා වෛරසය ලෝහ මතුපිටක් මත වැටුණු විට එහි ජීවකාලය වන්නේ පැය 12ක්. එබැවින් සබන් හා ජලය සමග අත්සේදීම ප්‍රමාණවත්. කොරෝනා වෛරසය රෙදි මත වැටුණු විට එහි ජීවකාලය වන්නේ පැය 9ක්. එබැවින් ඇඳුම් සේදීම හෝ පැය 2ක් හිරුට නිරාවරණය වීම වගින් එය විනාශ කළ හැකි. වෛරසය අත්ලේ රැඳුණු විට එහි ජීවකාලය වන්නේ මිනිත්තු 10ක්. එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජ හරණය කළ හැකි. වෛරසය සෙල්සියස් අංශක 26ත් 27ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වූහොත් එහි ජීවකාලය අවසන් වනවා. එබැවින් නිතර උණු වතුර පානය කරන්න, එමෙන්ම හිරු එළියට නිරාවරණය වී සිටින්න, සීතල ආහාර නොගැනීම වැදගත්. උණුසුම් හා ලුණු වතුරේ දැමූ සුදුළු උණු මගින් විෂ බීජ විනාශ වන අතර වෛරසය පෙනහළු වලට කාන්දු වීම වළක්වයි. මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන් වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැකි. COVID-19 වෛරසය නිසා ඇතිවන නියුමෝනියාවේ රෝග ලක්ෂණ. පළමුව එය උගුරට ආසාදනය වන අතර උගුරේ වියලිගතියක් දින 3 සිට 4ක් දක්වා පවතිනු ඇති. එවිට වෛරසය නාසික තරලයට ඒකාබද්ධ වී හුස්ම හිරවී පෙනහළු වලට ඇතුළු වී නියුමෝනියාව ඇති කරයි. මෙම ක්‍රියාවලිය සඳහා දින 5 සිට 6 දක්වා කාලයක් ගත වෙයි. නියුමෝනියාව සමග අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙයි. නාසයේ තදබදය සාමාන්‍ය තදබදයක් මෙන් නොවේ. ඔබ ජලයේ කිලී යන බවක් ඔබට දැනෙනු ඇත. ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. ඔබට සෙම් ප්‍රතිශ්‍යාව ඇති විට නාසයේ බර දියර කලන ගතියක් තිබේ නම් ඔබට කොරෝනා වෛරස් නියුමෝනියාව විය නොහැකි. මන්ද කොරෝනා වෛරස් නියුමෝනියාවෙන් වියලි කැස්සක් ඇතිවන නිසා නාසය තුළින් දියර කැලීමක් සිදු නොවේ. එය වෛරසය හඳුනා ගැනීමට පහසුම ක්‍රමයයි. මේ පිළිබඳව ඔබ සහ ඔබ ළඟ සිටින පුද්ගලයන් දැනුවත් වන්නේ නම් COVID-19 වෛරසය හඳුනා ගැනීම සහ වැළැක්වීමට වඩාත් උපකාරී වෙයි.